අද ඉන්නේ එතකොට ආලෝකයේ පාඩමේ අවසාන කොටස වෙන අක්ෂිවලය කියන ඒකකයේ සම්බන්ධයෙන් කතා කරන්න මේක ලොකු කොටසක් නෙමෙයි අපිට පොඩි කාරණාවක් කතා කරන්න තියෙන්නේ අක්ෂිවලය සම්බන්ධයෙන් හරියටම මම මෙතන පොඩි රූපයක් දාලා දෙනවා අක්ෂිවලය සම්බන්ධයෙන් ඒතර නෝට් එකේ දාන්න මාතෘකාව අක්ෂිවලය කියලා හරි ඒතර අක්ෂිවලයක් කියන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් ඉස්සෙල්ලා අපිට අවශ්‍ය වෙන නිකම් පොඩි අදහසක් ගන්න හරි අපි ඉස්සෙල්ලා ඒක ගැන කතා කරමු රූපය ගැන හිතන්න යන්න එපා. හරි අපි හිතමු ඔන්න අපිට තියෙනවා ප්‍රකාශ උපකරණ කීපයක්. ඒකෙන් අපිට වස්තුවක් නිරීක්ෂණය කරන්න අවශ්‍ය වෙනවා කියලා අපි හිතමු. ඒ කියන්නේ අපිට හම් වෙන හොඳම උපකරණයක් විදියට. හරි ඉතින් ඔන්න අපි දුරේක්ෂයක් මේ වගේ අරගෙන මෙන්න මෙතනින් ඔහොම ඇහැ තියලා බලමු. හරි සාමාන්‍ය ඔන්න දැන් මේක දුරේක්ෂ බටේ. හරි දැන් හැමෝම තමන් අතේ තියෙන මොකක් හරි බටයක් ගන්න ළඟපාත තියෙන එක. හරි එහෙම බටයක් අරගෙන ඒකේ මේ පැත්තට ඇහැ තියනවා කියලා හිතමු. හරි ළමයි මේ පැත්තට ඇහැ තියනවා කිව්වොත් එතනම තියෙන කාචයට මොකක්ද අපි කියන්නේ? එතනම ළඟම තියෙන කාචේ මෙතෙන්ට ඇහැ තියනවා කියන්නේ. ඒකට අපි කියනවා උපනිත කියලා. නේද? ආ එතකොට අනිත් පැත්තේ තියෙන කාචයට අපි කියනවා අවනිත කියලා. හරි එතකොට ඔන්න දැන් මම මේකෙන් ඇහැ තියලා බලමු. හරි ඇහැ තියලා බලුවොත් මට ඔයාලව පේන්නේ නැහැ. පේන්න විදියක් නැහැ. හරි ඉතින් කොහොම හරි ඔන්න ඇහැ කියලා බැලුවොත් මට දුර තියෙන එකක් පැහැදිලිව පේනවා. හැබැයි මේ ඇහැ තියෙන තැන අනුව අපිට ඒක පේන විදිය චුට්ටක් වෙනස් වෙනවා. හරි එතකොට ඒක වලට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. දැන් අන්වීක්ෂයකින් අපි ඔය මොකක් හරි සාම්පලයක් දිහා බලනවා කියන හිතමු. සයිඩ සාම්පලයක්. ඒක දිහා බලනකොට ඔයාලා ඔහොම ඇහැ තියලා බලද්දී සමහර වෙලාවල් වලට ඇහැ මේ ගොඩ දැන් සමහර අය මේව තද කරන අන්වීක්ෂ බටේ. එහෙම හරියනවද? එහෙම හරියන්නේ නැහැ. මේ හොඳට බලන්න ඕනේ කියලා සමහර අය අන්වීක්ෂ බටේ බදාගෙන බලනවා. එහෙම හරියන්නේ නැහැ. හා ඒ වගේම තමයි මේ අන්වීක්ෂ බටේ මේ ගොඩක් ළඟින් මෙහෙම තියලා හරියන්නේ නැහැ වගේම ගොඩක් ඈතින් තිබ්බට හරියන්නේ නැහැ. යම් විශේෂ තැනක දැන් නික අපි මේ මිතු මගේ හැමෙන්න මේ වගේ තියලා වගේ බැලුවොත් මේ අන්වීක්ෂය තුලින් එහා පැත්තේ තියෙන දේ වඩාත්ම හොඳට පේනවා. අන්න ඒ විදිහට අපි මොකක් හරි වස්තුවක් දැස නිරීක්ෂණයක් කරනකොට ඒ ඇහැ තියන්න ඕන හොඳම තැන. අන්න එතෙන් තමයි අපි කියන්නේ අක්ෂිවලය කියලා. දැන් පැහැදිලි ඇති. ආ එතකොට අපි අයි හරියටම අක්ෂිවලයේ ඇහැ තිබ්බා කියලා හිතන්න. එහෙම ඇහැ තියලා බැලුවොත් අපිට ඒ වස්තුව හොඳ තීව්‍රතාවයකින් යුක්ත නිරීක්ෂණය කරන්න පුළුවන්. තීව්‍රතාවයකින් යුක්තව කියන්නේ මොකද්ද? ඒකේ අර හොඳ දීප්තියක් තියෙනවානේ. අර අඳුරු ගතිය අඩුයි. ආ ඒතර අර හොඳට අපිට ඒ ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරන්න පුළුවන්. පැහැදිලිද? ආ දැන් එහෙනම් අපි යමු ඒකේ තේරි කාරණාව ගැන කතා කරන්න. හරි මෙන්න අපි ඔය කතා කරපු අවනිත සහ උපනිත. මෙන්න මෙතන තියෙන ඕ වස්තුව දිහා අපි බලනවා කියලා හිතමු. ආ මේ පැත්තෙන් තමයි ඇහැදියලා බලන්න. ඔයාලා දැනටමත් දන්නවා මොකක් හරි ප්‍රතිබිම්බයක තීව්‍රතාවයේ රඳාපවතින සාධකයේ තමයි ඒ අදාළ වස්තුවෙන් එන ආලෝක කිරණ ප්‍රමාණය. හැබැයි මේ ආලෝක කිරණ ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිශතයක් අපේ ඇහැට ඇතුල් වෙනවා නම් අන්න අපිට ඒ වස්තුව වඩා දීප්තිමත්ව පේනවා. ඒ කියන්නේ මොකද්ද? දීප්තිමත් ප්‍රතිබිම්බයක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. හරිද? හැබැයි අපේ ඇහැට ඇතුල් වෙන ආලෝක කිරණ ප්‍රමාණය ගොඩක් අඩුයි නම් එහෙම වුණොත් ප්‍රතිබිම්බය මොකක් වෙයිද? ඒ ප්‍රතිබිම්බය අඳුරුයි. ආ දීප්තිමත් ගතිය අඩුයි. ඒකට අපි කියනවා ඒතර තීව්‍රතාව අඩුයි කියලා. පැහැදිලිද? ආ දැන් එහෙනම් මෙතන මේ 1 2 3 අවස්ථා තුනක ඇහැ දිනන විදිය මම පෙන්නලා දෙනවා. මම මේ ආලෝක කිරණ කීපයක් විතරයි ගත්තේ. හරි. එතකොට මේකෙන් ඇති තරන්තාව ආලෝක කිරණ යන්න පුළුවන්. එතකොට නිකන් අපි හිතුවෝ මේ තුන් දෙනා විතරක් ගියා කියලා. එතකොට මේ වගේ තැනක ඇහැ තිබ්බොත් එහෙම මෙන්න මේ ආලෝක කිරණේ විතරයි ඇහැට ඇතුළු වෙන්නේ. හැබැයි මේ වගේ තැනක ඇහැ තිබ්බොත් අන්න මේ ආලෝක කිරණ තුනම ඇහැට ඇතුළු වෙනවා. හැබැයි අපෝ මේ වගේ තැනක ඇහැ තිබ්බොත් අන්න ආලෝක කිරණ එකයි ඇතුළු වෙන්නේ. ආ ඒක නිසා මෙන්න මේ දෙවෙනි පීඨියේ මේ අපි ඇහැ තිබ්බොත් අපිට පුළුවන් ওই අදාළ ප්‍රතිබිම්බය හොඳ තීව්‍රතාවයකින් නිරීක්ෂණය කරන්න පුළුවන්. පැහැදිලිද? ඇයි එතන හොඳ තීව්‍රතාවයකින් නිරීක්ෂණය කරන්න පුළුවන්? එතන ඇහැ තිබ්බම මේ ආලෝක කිරණ ගොඩ ඇහැට ඇතුළු වෙනවා. පැහැදිලිද? ආ ඉතින් අපි එතකොට කියන්නේ මෙන්න මේ කියන පද්ධතියට අදාළව අපි හිතුවෝ මේක මොකක් හරි අන්වීක්ෂයක් කියලා. ආ අන්නේ අන්වීක්ෂයේ
අක්ෂිවලයේ පිහිටීම කියන්නේ මෙන්න මේ කියන පිහිටීම. හරිද? හරි එහෙනම් අපි ඒක නෝට් එකට දාමු. හරි එතන ලියන්න මේවා. අන්වීක්ෂයක් හෝ දුරේක්ෂයක් භාවිතයේදී අන්වීක්ෂයක් හෝ දුරේක්ෂයක් භාවිතයේදී එමගින් වඩාත් තීව්‍ර ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය කිරීම සඳහා එමගින් වඩාත් තීව්‍ර ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය කිරීම සඳහා ඇස තැබිය යුතු පිහිටුව එහි අක්ෂි වලය ලෙස හැඳින්වේ. හරි. ඊළඟට අපි මේ රූපය ගමු නෝට් එකට. ඊළඟ රූපෙ මෙහෙම දාන්න. ඕ වස්තුවකින් නිකුත්වර ආලෝක කිරණ සමූහයක්. ඕ වස්තුවකින් නිකුත්වන ආලෝක කිරණ සමූහයක් කාච පද්ධතියක් තුලින් වරහන් ඇතුළේ දාන්න එතන සංයුක්ත අන්වීක්ෂයක් කියලා වරහන වහලා ගමන් කරන අවස්ථාවක් පහත රූපයේ දැක්වේ. හරි එතන මෙහෙම රූපයද හරි එතකොට ඔන්න රූපය හරි ඊට පස්සේ ඊළඟ රූපය දාන්න මෙහෙම 1,2 සහ 3 යනු ඇස තැබිය හැකි පිහිටුම් තුනක් වේ. එයින් දෙක පිහිටුමේ ඇස තැබුව විට වැඩි ආලෝක කිරණ ප්‍රමාණයක් ඇසට ඇතුළු වේ. එබැවින් එම පිහිටුමේදී ඕහි ප්‍රතිබිම්බය වඩාත් තීව්‍රව නිරීක්ෂණය කළ හැකි වේ. එබැවින් එම පිහිටුව මෙහි අක්ෂි වලය ලෙස හැඳින්වේ. හරියනම් මේක අක්ෂි වලයේ පිහිටුව වෙන්නේ මෙන්න මේ කියන ස්ථානය. පැහැදිලිද? හරියනම් ඔන්න අක්ෂිවලය කියන එක අපි ගුණාත්මකව පැහැදිලි කරගන්නේ ඔය විදිහට. හරි. දැන් එහෙනම් ළමයි අපි යමු ඔය අක්ෂිවලය කොහොමද ගණනය කිරීමකින් හොයාගන්නේ කියලා බලන්න. හරි. එතකොට ඒකට අපිට අවශ්‍ය වෙනවා අක්ෂිවලය කොහොමද අර්ථ දක්වන්නේ කියලා බලන්න. හරි. හොඳට බලාගන්න මෙහෙම. ඔන්න අපි හිතමු මේ තියෙන්නේ කාච පද්ධතියක්. මොකද්ද කාච පද්ධතියක් කියන්නේ? කාච දෙකක් හරි අපිට ඉතින් ගොඩක් දුරට දෙකක් තමයි හම්බ වෙන්නේ ප්‍රකාශ උපකරණවල. ආවුන වගේ කාච දෙකක් කොහොමද සෙට් වුනහම ඉතින් කාච පද්ධතියක් තියෙනවා. හරි අපි හිතුව මේක අන්වීක්ෂයක් කියලා. හරි එතකොට මේ දෙන්නේ අවනත. අවනත. ඊට පස්සේ මේ පැත්ත තියෙනවා උපනත. හරි දැන් එතකොට අපි මේක ඇහැ තියලා බලන්නේ මෙන්න මේ පැත්තේ. හරි මෙතනින් ඔන්න ඇහැ තියලා බලනවා. දැන් මේ ඇහැ තියලා බලපුවම අපිට මොනවද පේන්නේ? තරු වේද බුරු. හරි ඒ තරු වේන්නේ අහස දිහාද? හරි ඒ දුරේක්ෂයකින්. හරි අන්වීක්ෂයකින් අපි හිතුවා මොකක් හරි වස්තුවක් දිහා බලනවා. එතකොට අන්න දැන් ඔයාලා දන්නවා මේ ඇහැ ආවට ගියට මේ එක එක තැන්වල තියලා හරියන්නේ නැහැ. ආ යම් විශේෂ තැනක තිබ්බොත් තමයි අපිට ඕක වඩාත්ම පැහැදිලි තීව්‍රතාවයකින් නිරීක්ෂණය කරන්න පුළුවන්. හරිද? ආ දැන් ඔන්න ඔය කියන පිහිටීම
ඒ කියන්නේ අක්ෂි බලයනේ. හා ඒක හොයාගන්නේ මෙහෙම. හරි මෙහෙ බලන්න. එතකොට ඔය අක්ෂි බලය කියලා කියන්නේ හරියට මෙහෙම දෙයක්. ඒ තමයි මෙන්න මේ කියන උපනෙත් කාචයේ ඉන්නවනේ. මේ උපනෙත් කාචේ. මේ උපනෙත් කාචයේ මගින් මෙන්න මේ අවනෙත් කාචය වස්තුවක් විදියට හිතලා. ඒ කියන්නේ මොකද්ද? අවනෙත් කාචයේ වස්තුවක් විදියට හිතනවා කියන්නේ. නිකන් ඔයාලා හිතන්න මෙතන මොකක් හරි වස්තුවක් තියෙනවා. හා එතකොට කාචයක් නෙමෙයි. එහෙම හිතන්න එපා. ආ මොකක් හරි වස්තුවක් තියෙනවා. හා දැන් මෙතන කාචයක් තියෙනවනේ. හා මේ උපනෙත් කාචය. හා එතකොට මේ උපනෙත මෙන්න මෙතන වස්තුවක් තියෙනවා කියලා හිතලා මේ උපනෙත මගින් මෙන්න මේ වස්තුවේ ප්‍රතිබිම්බයක් හදයිනේ අන්න අර පැත්තේ කොහේ හරි දැනෙන. හා ඉතින් මම ඒකට කියන්න පුළුවන් මොකද්ද? උපනෙත් කාචය මගින් මේ අවනෙතේ ප්‍රතිබිම්බය හදනවා. එහෙමනේ. හා ඉතින් ඔන්න ඔය ප්‍රතිබිම්බය මේ කොහේ හරි තැනක හැදෙයිනේ. හා අන්න ඒ හැදෙන තැන තමයි අක්ෂි වලයේ පිහිටීම කියලා අපි කියන්නේ. හා එතකොට මේ තියෙන්නේ අවනෙතේ ප්‍රතිබිම්බය. අවනෙතේ ප්‍රතිබිම්බය. එහෙනම් අක්ෂි වලය කියන්නේ පොතෙන්ද තමයි. හා එහෙනම් මේක තමයි අක්ෂි වලය වෙන්නේ. අක්ෂි වලය. පැහැදිලිද? හා එතකොට මම අර මේක වස්තුවක් කියලා හිතන්නේ නිකන් කාචයක් කියවම සමහරට දැනෙන්නේ නැහනේ. ඒ කාචයක් තමයි. ඒක සිර ඇත්ත. හා මේක කාචයක්. හැබැයි කාචයක් වුණාට නිකන් හිතන්න මෙතන වස්තුවක් තිබ්බා කියලා. හා ඔයාලා කරන්න ඕනේ. හා මෙන්න උපනෙත් කාචයක් තියෙනවා. හා මෙතන වස්තුවක් තිබ්බොත් උගේ ප්‍රතිබිම්බය හොයාගන්න. අර පැත්තේ කොහෙද දැනක ප්‍රතිබිම්බය හැදේ. හා අන්න එතන තමයි එතකොට අක්ෂි වලේ තියෙනවා කියලා කියන්නේ. හරි ඕක තමයි එතකොට අක්ෂි වලේ අර්ථ දැක්වීම. හරි නේද? හරි එහෙනම් අපි ඒක නෝට් එකට දාමු. හරි එතන ලියන්න ඊළඟ රුලේ මෙහෙම. අක්ෂි වලේ අර්ථ දැක්වීම. අක්ෂි වලේ අර්ථ දැක්වීම කියලා ජොඩි එකක් ගහලා හරි ඒක ඇරෙත් ලියන්න මෙහෙම. උපනෙත් කාචයේ මගින් අවනෙත් කාචයේ ප්‍රතිබිම්බය සාධන ස්ථානය. උපනෙත් කාචයේ මගින් අවනෙත් කාචයේ ප්‍රතිබිම්බය සාධන ස්ථානය අක්ෂි වලයේ පිහිටීම ලෙස අර්ථ දැක්වේ. අක්ෂි වලයේ පිහිටීම ලෙස අර්ථ දැක්වේ. හරි එතන මේ රූපයක් ගන්න. හරි අපි එන යමු එතන උදාහරණයකට. හරි එතන දාන්න මේ විදියට උදාහරණයක්. සාමාන්‍ය සීරු මාරුවේ පවතින නක්ෂත්‍ර දුරේක්ෂයක. සාමාන්‍ය සීරු මාරුවේ පවතින නක්ෂත්‍ර දුරේක්ෂයක විශාලන බලය. විශාලන බලය 5ක් වේ. උතර දීලා දෙන කෝණික විශාලනය. හරි විශාලන බලය 5ක් වේ. එහි උපනෙත් කාචයේ නාභි දුර. උපනෙත් කාචයේ නාභි දුර 10 සෙන්ටිමීටර වෙනම් මෙම මොහොතේ අක්ෂි වලයේ පිහිටීම සොයන. මෙම මොහොතේ අක්ෂි වලයේ පිහිටීම සොයන. හරි එහෙනම් මාත් එක්ක මහදානේ දැන් එතකොට ඕකේ කියන්නේ ඔන්න මේ වගේ තියනවලු නක්ෂත්‍ර දුරේක්ෂක. ඒ කියන්නේ උත්තර පාච දෙකක් ඔය වගේ යම් පරතරයකින් තියලා තියෙනවා සාමාන්‍ය සීරු මාරුවේ ලුදී. හරි එතකොට ඔයාලට මතක් වෙන්න ඕනේ මේ නක්ෂත්‍ර දුරේක්ෂයක් සාමාන්‍ය සීරු මාරුවේ තියෙනවා කියලා කියන්නේ එතන විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ තමයි ඔය කියන අවස්ථාවේ මේ කාච දෙක අතර පරතරයේ කෙලින්ම සමාන වෙනවා මොකේද ළමයි? ඔය කියන කාච දෙකේ නාභිදුරවල් වල එකතුවට. හා එහෙනම් මෙතන අපිට ඒක ගන්න පුළුවන් ඔය අවනෙතේ නාභිදුර ධන උපනෙතේ නාභිදුර කියලා. පැහැදිලිද? අපි ඒක පැහැදිලිද කියලා අහන එක චාට. එයි ඒක අපි ප්‍රකාශ උපකරණයටදී ඉගෙනගෙන තියෙන දෙයක්. හරිද? හා දැන් එතකොට අපිට ඕකේ දීලා තියෙනවානේ උපනෙතේ නාභිදුර සෙන්ටිමීටර 10ක් කියලා. හා මම හිතන්නම් මේක තමයි උපනෙත. මේක තමයි එතකොට
අවනත වෙන්නේ. හා එතකොට මේ පැත්තේ තමයි අක්ෂි වලේ ඇත්තේ. මෙයාගේ නාභි දුර එතකොට ඔන්න දීලා තියෙනවා අපිට සෙන්ටිමීටර් 10ක් කියලා. හා දැන් සාමාන්‍ය සීරු මාර්ගවලුනේ තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ කාච දෙක අතර පරතරය හොයාගන්න යමු. එහෙනම් ඒකට මට අවනතේ නාභි දුර ඕන වෙනවනේ. හා ඒකට එහෙනම් අපිට යන්න පුළුවන්. ඔය සාමාන්‍ය සීරු මාරුවේ තියෙන නක්ෂත්‍ර දුරේක්ෂයක් කියලා කියන්නේ එයාගේ කෝණික විචාරණය ලියන්න පුළුවන් F අවනත බෙදීම F උපනත කියලා. හරිද? හා දැන් මේකට ආදේශ කරොත් කෝණික විචාරණය වෙන්නේ අපිට දීලා තිබෙන පහක් කියලා. ඊට පස්සේ අවනතේ නාභි දුර වෙන්නේ ඒක තමයි අපිට හොයන්න ඕන එක. එහෙනම් ඒක F අවනත කියලා තියමු. බෙදීම උපනතේ නාභි දුර වෙන්නේ සෙන්ටිමීටර් 10යි. හරි මේක මේ පැත්තට ගෙනාවොත් අන්න අවනතේ නාභි දුර අපිට ගන්න පුළුවන් 50යි සෙන්ටිමීටර් කියලා. හා දැන් එහෙනම් ඔන්න අපි අවනතේ නාභි දුර දන්නවා. හරිද? හා දැන් එහෙනම් අපිට පුළුවන් අක්ෂි වලේ හොයාගන්න. දැන් එහෙනම් මේ සම්පූර්ණ දුර දන්නවනේ. අවනත ධන උපනත. ඒ කියන්නේ 50යි 10යි සමස්ත එකතුව සෙන්ටිමීටර් 60යි. ආ දැන් එතකොට මෙතන උපනිත තියෙනවා එයාගේ නාභි දුර අපි දන්නවා. ආ මෙන්න මේ අවනිත ගව වස්තුවක් තිබ්බොත් එහෙම එයාගේ ප්‍රතිබිම්බය මෙන්න මෙයා මගින් කොහෙද හදන්නේ කියලා හොයන. ආ එහෙනම් ඒකට අපිට යන්න පුළුවන් උපනිතට දාන්න කාච සූත්‍රය. උපනිතට එක බෙදීම වීරින එක බෙදීම U සමානයි එක බෙදීම F. ලෙජෙන්ඩ්ලට මං කියන්නේ ඕක ලියන්න ඕනේ නැහැනේ. ලෙජන්ඩ් වලට විතරයි ඒක අදාළ වෙන්නේ. අනිත් ඒවා ඔහොම ලියලා හදාන්න බලය අවුලන්නේ. හැබැයි ලෙජන්ඩ් වලට තේරෙන්න ඕනේ මේ උත්තර කාර්යය. ඔහුගේ නාභි දුර සෙන්ටිමීටර් 10යි. එතකොට ඒ අවස්ථාවේ සෙන්ටිමීටර් 10 නම් මේ ඊට වඩා ඈතින් වස්තුව තියෙන්නේ. එහෙනම් තාත්වික ප්‍රතිබිම්බ හදන අවස්ථාවක්නේ. එහෙනම් අපිට දාන්න පුළුවන් එක බෙදීම වීරින එක බෙදීම U සමානයි එක බෙදීම F. ඒක තමයි ලියලා තින්නේ බා. ඔව් ඒක ලියලා තින්නේ. ඒක දාන්න ඕනේද? නෑ නෑ ඒක දාන්න ඕනේ නෑ. උත්තර කාචයකින් තාත්වික ප්‍රතිබිම්බ හදනවා කියන්නේ මොකක්ද අපිට දාන්න පුළුවන්? අර කාච සූත්‍රයේට ලකුණු සම්මුතිය දාලා ඔක්කොම කරලා අපි අර හදලා ගන්නේ මොකක්ද? එක බෙදීම V දන එක බෙදීම U සමානයි එක බෙදීම F. ඕන එක දාන්න පුළුවන්. හරි. ඒක මතක තියෙනේ වුන් එහෙම දාලා හදපන්. හරි නැත්තම් මේකට යන්න. හරි මේකට ගියොත් එහෙනම් මට ඕනේ ප්‍රතිබිම්බ දුර. හරි ඒකනේ හොයාගන්න ඕනේ. ඍණ එක බෙදීම U. U කියන්නේ දැන් ආලෝක කිරණ යන්නේ මේ පැත්තට. හා එතකොට මෙතන තමයි වස්තුව තියෙන්නේ. හා ඒතොර මම මේමයි ඉන්නේ ආලෝකය යන පැත්තට. මේ ආලෝකය යන්නේ මෙහෙට බා. හරි ඒකට විරුද්ධවමයි ඉන්නේ. එහෙනම් ඒක ධන 60ක් වෙන්න ඕන. ධන 60. මේ ඍණාවේ ඒ සමීකරණේ ඍණවා. අය එක දාන්න එපා. හරි ඒකෙම තියපන්. හරි නාභි දුර උපනිත කාර්යය කියන්නේ සෙන්ටිමීටර් 10ක්. උත්තර එහෙනම් ෂේප් එකේ ඍණත් එක සෙට් කරපන්. මොකද උත්තර කාර්යය කියන්නේ ලකුණ ඍණ. හරි එහෙනම් මේක එහා පැත්තට දාමු. හරි එහෙනම් එතන එක බෙදීම V සමානයි කියලා එනවා. ධන එක බෙදීම 60ක්. මෙතන එනවා ඍණ එක බෙදීම 10යි. හරි එහෙනම් එතන අපිට එක බෙදීම V සමානයි කියලා ගන්න පුළුවන්. එක බෙදීම V පොදු හරය සෙට් කර ගන්න පුළුවන් 60ක්. එහෙනම් මේක ගුණ වෙන්නේ එකෙන්. මේක ගුණ වෙනවා 6. එහෙනම් එක බෙදීම V සමානයි කියලා එනවා. මෙතන එනවා එතකොට ඍණ 5ක් බෙදීම 60. හරි එහෙනම් එතන 5ට 1යි 60ට 12යි කියලා ගැබෙනවා. එහෙනම් V සමානයි කියලා එන්නේ ඍණ 12යි සෙන්ටිමීටර්. ඍණාව කියන වැඩි චාටර්දව නැහැ. චාටර් නැහැ සිරාවට ඍණ එන්න ඕනේ. ඇයි ඒ? මේ පැත්තේ තමයි සෙන්ටිමීටර් 12කින් හැදෙන්නේ. හරිනේ. ලකුණු සම්මුතියට අනුව මේ පැත්ත කියලා කියන්නේ ඍණ දුරක්. ආ එහෙනම් අක්ෂි වලේ පිහිටීමක් අපිට හම්බ වෙනවා කොහොමද කියන්නේ? උපනිත කාචයේ ඉඳන් සෙන්ටිමීටර් 12ක දුරකින්. ආ එහෙනම් අපි ඔක ඇහැ තියන්න ඕන කොතනද? හරියටම සෙන්ටිමීටර් 12ක දුරකින්. හරි. හරි. ඒකේ අනුපාතවත් තියෙනවා හදාගන්න. හරි තව සරල උදාහරණයක් ගමු මේව. හරියට දැන් මේ විදියට සංයුක්ත අන්වීක්ෂයක භාවිත කර ඇති උත්තර කාච දෙකෙහි නාභි දුරව භාවිත කර ඇති උත්තර කාච දෙකෙහි නාභි දුරව 10යි සෙන්ටිමීටර් සහ 30යි සෙන්ටිමීටර් වේ. 10යි සෙන්ටිමීටර් සහ 30යි සෙන්ටිමීටර් වේ. සාමාන්‍ය සීරු මාරු අවස්ථාවේ
කාචාතර පරතරය සාමාන්‍ය සිරුම අවස්ථාවේ කාචාතර පරතරය 50 සෙන්ටිමීටර නම් 50 සෙන්ටිමීටර නම් අක්ෂිවලයේ පිහිටීම සොයන්න හරි පොඩි වෙලාවක් කරා හදන්න බලන්න හරි දැන් ඒකේ සමහර කම්පියුස් වෙලා ඇති ඒකේ මේ උපනෙද දීලා නැහැ නේ බං අවනෙද මොකද්ද කියලාද නැහැ හා මුකුත් නැහැ නිකම්ම මු කාජ කියලා දීලා තියෙනවා එහෙම වුණා මොකද වෙන්නේ ඒ වගේ අවස්ථාවක කියලා දෙනවා අපි සාමාන්‍ය සංයුක්ත අන්වේෂයක් පාවිච්චි කරද්දී කෝණික විශාලනය වැඩි කරගන්න එකනේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒතර කෝණික විශාලනයේ ප්‍රකාශනයට අනුව ඔයාලා දන්නවා ඔය අවනත වගේම උපනත කියන දෙන්නගෙම නාභිදුරවල් අඩු වෙන තරමට හොඳයි. හැබැයි උපනතේ නාභිදුර යම් සීමාවකට වඩා අඩු වෙන්න බෑ. හරි ඒකට නීතියක් තියෙනවා. මොකක්ද මේ හේතුව? හේතුව වෙන්නේ එහෙම වුණොත් අපිට හම්බ වෙන්නේ අතාත්වික ප්‍රතිබිම්බයන් නෙමෙයි අවසාන ප්‍රතිබිම්බ. දැන් ඒව අමතක නම් ආපහු අර ඔය කිරණ රූප සටහන් අපි ඇඳලා තියෙනවා ප්‍රකාශ උපකරණවල එතෙන්ද ගිහිල්ලා බලන්න. මම මේකේ බලාපොරොත්තු වෙන්නේ අය ඒව මතක් කරන එක. හරි එහෙනම් අපි මේකේ මෙන්න මෙයාට තමයි අවනෙද කියලා කියන්නේ. විශේෂයෙන් කියලා නැත්තම් නාභිදුර අඩුවේක අවනෙද කියලා ගන්නවා. නාභිදුර තරමක් වැඩි එක උපනෙද කියලා ගන්න. හරි. දැන් එහෙනම් සරල දෙයක් තියෙනව. හරි එහෙනම් ඔන්න තියෙනවා කාජ දෙක. කාජ දෙක අතර පරතරය මේක දීලා තියෙනවා. දැන් කලින් ගන්නට වඩා මේක පට්ටලේසිනේවත්. කලින් එකේ මේ අපිට ඒක හොයා ගන්න උනා. වෙන ගේමක් ගහලා. ආ මේකෙ කෙලින්ම කාජ දෙක අතර පරතරේ දීලා තියෙනවා. හරි එහෙනම් මේ තියෙන උපනෙත. ඒතර උගේ නාභිදුර අපි දන්නවා දැන් 30 cm කියලා. ඊට පස්සේ මේ තියෙන අවනෙත. හරි උගේ නාභිදුර ඒක උඩ දැන් අපි දන්නවා cm 10ක්. ඒක නන නාභිදුර ඒ තරම් වැදගත් නැහැ. හා දැන් එහෙනම් අපිට පුළුවන් අපෝ කාජ සූත්‍රය දාන්න. කාටද උපනෙතට දාපන්. හරි උපනෙතට එක බෙදීම වීරින එක බෙදීම U සමානයි එක බෙදීම F හරි එහෙනම් ආලෝක කිරණ යන්නේ මේ පැත්තට හරි එහෙනම් මෙතන ඉඳන් අපි මෙහෙම ඉන්නේ ඒකට විරුද්ධව සමූහනේ වස්තුව කියලා හිතන්න බා අයන කියද 50ක් කියලා ගනි හරි එහෙනම් එක බෙදීම V එහෙමම දියමු හරි යන වස්තු දුර ධන 50ක් සමානයි කාජේ නාම දුර 30ක් එහෙනම් එතන උත්තර කාජයක් ඉඳා ඍණ කියලා දාන්න ඕනේ හරි දැන් එහෙනම් මේකේ අපැත්තට දාමු එනං එතන එක බෙදීම v සමානයි මේ ගහ පැත්තට යොත් එතන ඍණ එක බෙදීම 30 තියෙනවා මෙතන ධන එක බෙදීම 50ක් කරනවා හරි එහෙනම් එතන අපිට පොදු හරය ගන්න වෙන්නේ 150ක් කියලා එහෙම වුණොත් මෙතන ඍණ 5ක් වෙනවා මෙතන ධන 3ක් වෙනවා හරි එහෙනම් එතනින් යනවා මම මෙතෙන් ගන්න එක බෙදීම v සමානයි කියලා ඍණ 5යි 3යි කියන්නේ එතන යනවා එතන ඍණ 2ක් බෙදීම 150 හරි එහෙනම් එතන ඉන්නවා v සමානයි කියලා ඍණ 75 cm හරි එහෙනම් මේ උපනතේ ඉඳන් cm 75ක දුරකින් ඇහැ තිබ්බොත් තමයි අපි ලෝක පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් හරි ප්‍රායෝගිකව ඒ වගේ ලොකු දුරක් එන්නේ නැහැ මම නිකන් මේ දලව නිකන් ගානක් දාලා ඉලක්කම් ටිකක් දාලා වලට අදහසක් ගන්න තමයි මම ওই ගාන හැදුවේ සාමාන්‍ය අර කලින් එක වගේ cm 12ක් cm 10ක් 8ක් 5ක් ඒ වගේ පොඩි ප්‍රමාණයක් තමයි අපිට හම්බ වෙන්නේ හරි නම් ඔය ක්‍රියාවලිය තමයි අක්ෂි බලය සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන්නේ. හරි එහෙනම් නිබන්ධනේ ඕකට දාලා ගණනය කිරීම ටික වල කරලා දාන්න. හරි එතකොට මේ උදාහරණ දෙකයි පාර තනියම හදන්න. හරි ඒකෙන් පුළුවන් අක්ෂි බලය තේරුම් ගන්න.